Hi, කොහමද ඔයාලට? අදත් ඔයාලව පිළිගන්නවා සිංහල Movie Cafe YouTube channel එකට. ඔන්න අද මම අරගෙන ආවේ තවත් සුපිරි ෆිල්ම් එකක්. මේක action thriller movie එකක්. මේ Tamil movie එකේ නම D Block. මේක release වුණේ 2022 ජූලි මාසේ. මේ movie එක සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කැලයක් මැද තියෙන ඉංජිනේරු කෝලේජ් එකක කාන්තා හොස්ටල් එක සම්බන්ධව තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. මේ කෝලේජ් එක කැලයක් මැද තියෙන නිසා ළමයින්ගේ ආරක්ෂාවට තද නීති රීති එහෙම දාලා තිබුණා. මොකද කැලෑ සතුන්ගෙන් එහෙම හානි වෙන්න පුළුවන් නිසා. මේ කාන්තා හොස්ටල් එකේ ගැහණු ළමයින් සැරින් සැරේ මැරෙනවා. ඔවුන්ගේ සිරුරු වල දිවියක් පහර දුන්න බවට සාක්ෂි තමු වෙනවා. ඒත් ඇත්තටම මේක දිවියෙක්ගේ පහර දීමක්ද? නැත්නම් මේකේ සැඟවුණු අභිරහසක් තියෙනවද? ඒක දැනගන්න අවසාන තත්පරය වෙනකම්ම කතාව එක්ක රැඳෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම තාමත් අපිව subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහින් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ අලුත්ම video ඉක්මනටම බලන්න. මූවි එක ආරම්භයේදීම පෙන්නනවා ගෑනු ළමයෙක් අඳුරු කාමරයක දම්බල් වලින් බැඳලා දාලා තියෙනවා. ඒ ගෑනු ළමයා කෑ ගහනවා මාව බේරගන්න කියලා. ඒත් එතකොටම ඒ ගෑනු ළමයට කවුද කෙනෙක් පහර දෙනවා. ඒත් එක්කම හැමදේම අඳුරු වෙලා යනවා. ඊළඟ දර්ශනය කඳුකර පාරක ත්‍රිවිල එකක් යනවා. මේකේ ඉන්නේ AKR ඉංජිනේරු කෝලේජ් එකේ සිසුන් දෙන්නෙක්. ඉතින් ඔවුන් කෝලේජ් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ දෙන්නත් කතා වෙන්නේ ඇයි මේ ඉංජිනේරින් කෝලේජ් කැලේ මැදම හදන්නේ කියලා. ඔන්න ඔය යන මගදී මෙයාලට තව කොල්ලෙක් සෙට් වෙනවා. විස්තර අහලා බැලුවම තුන් දෙනාම එකම බැජ් එකේ. ඉන්නන කොල්ල තුන් දෙනාම හොස්ටල් එකට යනවා කොහොම හරි තුන් දෙනාම වැටෙන්නෙත් එකම රූම් එකට මේ ඉන්නේ අරුල් ඔහු තමයි මේ මූවි එකේ ප්‍රධාන චරිත වෙන්නේ ඉන්නන රූම් එකට ගියාම මෙයාලට තව කොල්ලෙක් සෙට් වෙනවා ඔහුට කියන්නේ මයිලෝ කියලා හැබැයි ඒ කොල්ලා අවුරුදු දෙක තුනක්ම රිපීට් වෙලා තමයි මෙහෙම ඉන්නේ ඉතින් රූම් එකට ගිහින් අරුල් එතන තියෙන ජනේලෙන් එළිය බලනවා ඔවුන්ගේ හොස්ටල් එකට ඉදිරියෙන් තමයි කාන්තා හොස්ටල් එක තියෙන්නේ ඒත් ඒ ගොඩනැගිලි වසාගෙන කැලයත් එක්ක හැමතැනම භයානක අඳුරක් තමයි අරුල්ට පේන්නේ ඉතින් ඔන්න ඊළඟ දවසේ කවුරුත් කොලේජ් එකට යනවා එතනදී ප්‍රොෆෙසර් කෙනෙක් මෙයාලව කොලේජ් එකට පිළිගන්නවා. එතනදී හැමෝම තමන්ව හඳුන්වා දෙනවා. ප්‍රොෆෙසර් මේ වෙලාවේ කියනවා මේ කොලේජ් එක පිහිටලා තියෙන කැලයක් මැද. ඉතින් කැලෑ සතුන් ඉන්නවා. හවස 5න් පස්සේ ළමයින්ට කොහෙවත් යන්න තහනම්. හොස්ටල් එක ඇතුළෙම ඉන්න ඕන කියලා. ඊළඟ දර්ශනයේ අරුල් යාළුවෝ එක්ක වාඩි වෙලා ඉන්නවා. එතන එක තැනක ළමයි ගොඩක් එකතු වෙලා ඉන්නවා. ඒක මොකක් හරි කෑම කඩයක්. ඉතින් ඒක දැකලා අරුල් මයිලෝගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මයිලෝ කියනවා ඒ බජ්ජි කඩේ කොලේජ් එකේ වැදගත්ම තැන තමයි එතන. කොලේජ් එක ආරම්භ වුණ දවසේ ඉඳන් තමයි ඕක කරගෙන යන්නේ කියලා. ඉතින් එතන බජ්ජි කන්න සෑහෙන පිරිස කොලේජ් එකේ මැඩම් කෙනෙක් ඇවිත් හැමෝම එතනින් නැලවලා දානවා. ඊළඟට පෙන්වන්නේ කාන්තා හොස්ටල් එක. ඒකේ ශෘති ඉන්න රූම් එකට එනවා සාති. ඒ වගේම තව ඉන්නවා රියා. ඉතින් ඔන්න ඔකම ගෑනු ළමයි කැඳවලා එයාලට හොස්ටල් එකේ නීති ගැන කියනවා. හයවැද්දි හැමෝම හොස්ටල් එකේ ඉන්න ඕන. 9න් පස්සේ කිසිම කෙනෙක්ට කාමරෙන් එළියට එන්න බෑ. කාමරේ ලයිට් දාන්න බෑ. ඒ වගේම හැමෝටම රූෆ් ටොප් එකට යන්න තහනම් කියලා උන්ව දැනුවත් කරනවා. ඊට පස්සේ හැමෝම තමන්ගේ කාමරවලට යනවා. ඔන්න දැන් සාති යනවා වොෂ්රූම් එක හොයාගෙන. ඒත් මේ හොස්ටල් එකේ වොෂ්රූම් තියෙන තැන හරිම පාළුවයි. සාතිට බයක් ඇති වුණත් ඇය ඇතුළට යනවා. සාති ගිහින් ටික වෙලාවක් එහෙම ඉද්දි එකපාරටම සද්දයක් ඇහෙනවා. ඒකම ලයිට් ඩිම් වෙන්න ගන්නවා. ඊට පස්සේ එකපාරටම සාතින්න ටොයිලට් එකේ දොරට කවුරු හරි ගහනවා. සාති කෑ ගහනවා ඇතුළේ ඉන්නවා කියලා. ඊට පස්සේ ඒක නතර වෙනවා. ඉතින් සාති ඉක්මනටම වොෂ්රූම් එකෙන් එළියට එනවා. ඊළඟ දවසේ ආයෙම ශෘති බජ්ජි කඩේ ළඟට වෙලා බජ්ජි ගන්න ඉන්නේ. මේ වෙලාවේ අරුල් ඇවිත් බජ්ජි පාර්සලයක් ශෘතිට දීලා කියනවා ආ ඔයාගේ වැඩේ කරගන්න කියලා. ඔන්න එතකොට තමයි ශෘති දැනගන්නේ අය කරපු දේ අරුල් දන්නවා කියලා. ඒත් අරුල්ට ඒක කියන්න එපා කියලා ශෘති ආයෙම අර බජ්ජි පාර්සලයට කෙල ගහලා සීනියට ගිහින් දෙනවා. මේ ගැන දන්නේ නැතුව සීනියලත් ඒක කනවා. ඉතින් අරුල් ආයෙම ශෘති පස්ස යන හදද්දි මෙතෙන්ට අරුල් ගයාලුව ඇවිත් කියනවා විජේ සීනියලා එක්ක අවුලක් දාගෙන කියලා. ඉතින් ඔන්න අරුල් යන වයක බලන්න ඒ අද්දි සීනියලා බාස්කට්බෝල් සෙල්ලම් කරද්දි විජේ ඉන්නවා ග්‍රවුන්ඩ් එක මැද දන ගහගෙන. ඉතින් අරුල් ගිහින් සමාව ඉල්ලනවා. ඒත් සීනියර් කියනවා සෙල්ලම් කරලා දිනුවොත් විජේ එක්ක යන්න පුළුවන් නැත්නම් උඹලටත් මෙතන දන ගහන්න වෙනවා කියලා. ඉතින් ඔන්න සෙල්ලම් කරන්න පටන් ගන්නවා. අරුල්ට ලකුණු ගන්න පුළුවන් උනත් අරුල් ඒක මිස් කරනවා. ඉතින් සීනියර් අහනවා මොකද එහෙම කරන්නේ
ඉවරේ කියලා අරුල් කියනවා මෙතන ගොඩක් අය බලන් ඉන්නවා මම ලකුණු ගත්තොත් ඒක අයියට හරි නෑ කියලා. ඔන්න ඉතින් එතනදී සීනියලත් අරුල් එක්ක හොඳටම ෆිට වෙනවා. ඉතින් අරුල්ට යාළගේ ටීම් එකට එකතු වෙන්න කියලාත් කියනවා. ඒ වගේම හැමදාම ප්‍රැක්ටිස් වෙන්න කියලාත් කියනවා. ඉතින් දැන් ප්‍රැක්ටිස් ගන්න වෙලාව හදාගන්න එක තමයි අරුල්ට තියෙන අනිත් ප්‍රශ්නේ. මොකද ෆස්ට් ඉයර්ස් ලට එහෙම නිවාඩු ගන්න බෑ. ඉතින් ඒකට පන්තිය නායිකාවගේ අවසර ඕනේ. ඔන්න එදාර ආයම හොස්ටල් එක පෙන්නනවා සාතින් චිත්‍රයක් අඳින ගමන්. නමෙන් පස්සේ ලයිට් දාන්න බැරි නිසා පොඩි එළියකින් තමයි සාති චිත්‍රය අඳින්නේ. ඉතින් ඔන්න ඔහොමිද්දි සාතිට ඇහෙනවා යාළගේ දොර ළඟින් කවුද කෙනෙක් කතා කරනවා වගේ. ඉතින් සාති හිමින් සැරේ දොර ළඟට ගිහින් දොර අරින්න හදද්දිම අනිත් දෙන්නත් අවදි වෙනවා. ඉතින් සාති යාළටත් කියනවා දොර ළඟ කවුද හිටියා කියලා. ඉතින් තුන් දෙනාම දොර ඇරලා ඔළුව දාලා බලනවා. ඒත් කවුරුත් නැහැ. ඊට පස්සේ අනිත් දෙන්න සාතිට බනිනවා උඹේ විකාර එළිය කවුරුත් නැහැ කියලා. ඊට පස්සේ සාතිට දැනෙනවා පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ. සාති බලද්දි කළුම කළුතරි මිනිස්සෙක් සාති දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ එකපාරටම ඒ මිනිහා සාති දිහාට දුවගෙන එද්දිම සාතික්මන්ට කාමරය ඇතුළට ඇවිත් දොර ලොක් කරනවා. සාති අනිත් දෙන්නට කිව්වත් එළිය කෙනෙක් දැක්කා කියලා යාල පිළිගන්නේ නැහැ. යාල කියන්නේ සාති මුළු රාම චිත්‍ර අඳින නිසා ඒක නිකන් විකාරයක් කියලා. ඊට පස්සේ ආයෙම සාති දොර ඇරලා වටපිට හොඳට බලනවා. ඒ වෙලාවේ කවුරුත් එළිය නැහැ. ඊළඟ දවසේ උදේ ප්‍රැක්ටිස් යන අවසර ගන්න ඕන නිසා අරුල් යාළුවෝ එක්ක කාන්තා හොස්ටල් එක ළඟ සාති යනකම් බලන් ඉන්නවා. ඉතින් ඔන්න ඉවලේ ශ්‍රුති සාති එක්ක හොස්ටල් එකේ එළියට එද්දි තමයි අරුල් දැනගන්නේ මේ දෙන්න යාළුවෝ කියලා. ඉතින් අරුල්ට හොඳ ප්ලෑන් එකක් ඔළුවට ඇවිත් සාති ගෙන් අවසර ගන්න එක පැත්තකට දාලා ශ්‍රුති ළඟට යනවා. අරුල් ශ්‍රුතිට කියනවා අපිට නිවාඩු ඕන. සාති අපිට නිවාඩු දෙන්නේ නැහැ. ඉතින් එයා ඔයාගේ රූම් මේට් නිසා සාතිගේ බෑග් එකෙන් හොරාට රෙජිස්ටර් එක අරන් අපි හතර දෙනා පන්තියේ හිටිය කියලා මාක් කරන්න කියලා. ශ්‍රුති ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් අරුල් කරන්නේ එදා බජ්ජි වලට ශ්‍රුති කෙල ගහනවා ගත්ත ෆොටෝ ශ්‍රුතිට පෙන්නනවා. මයිලෝ ළඟ නිතරම කැමර එකක් තියෙන නිසා එදා මයිලෝ ඒ සීන් එක ෆොටෝ අරන්. ඉතින් ඒ ෆොටෝ පාවිච්චි කරලා තමයි අරුල් මේ වැඩේ ශ්‍රුතිට කියලා කරගන්න හදන්නේ. ඉතින් කරන්නම දෙයක් නැති නිසා ශ්‍රුති මේකට කැමති වෙනවා. ඉතින් ඔන්න ඔය වැඩෙන් පස්සේ ශ්‍රුති සාති අරුල් විජේ හැමෝම හොඳ යාළුවෝ වෙනවා. ඒ වගේම ශ්‍රුති අරුල් ආදරේ කරන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ දවසක් රෑ සාති රෙදි හොදන ගමන් ඉන්නේ. ශ්‍රුති සාති ළඟම ඉඳලා කෝල් එකක් ගන්න කියලා රූම් එකට යනවා. ඉතින් සාති තනියම රෙදි සෝදනවා. සාතිට එතන අමුත්තක් දැනුණත් ඇයි ඒක ගණන් ගන්නේ නැහැ. රෙදිත් සෝදන් ගිහින් සාති රෙදි ටික වනන්න තැනක් බලනවා. ඒත් ඇයට රෙදි දාන්න ඉඩක් නැහැ. ඉතින් සාති කරන්නේ රෙදි බාල්දියත් අරන් ඔවුන්ට යන්න තහනම් කරලා තිබුණ රූෆ් ටොප් එක උඩට යන එක. එතන හරිම විශාලයි. වටේම කැලෑව නිසා භයානක පාළු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් සාති හිමින් සැරේ රෙදි ටික එතන තියෙන වැල් පොටක දාන්න ගන්නවා. ඒත් එකපාරටම සාති ගැඳුමක් හුලඟට පාවෙලා යනවා. සාති ඒක අල්ල ගන්න බලද්දි ඒක ගිහින් කාගේද ඇඟක රැඳෙනවා. ඒ හිටියේ සාති කලින් දවසේ රෑ දැක්ක මිනිහා. ඉතින් සාති බය වෙලා දුවද්දි වයර එකක පැටලියලා බිමට වැටෙනවා. ඒකම අර මිනිහා සාතිව ඇදගෙන යනවා. ඊට පස්සෙන්ද උදේ කොලේජ් එකේ ළමෙක් සාතිගේ මල සිරුර කැලේ ආයිනක තියෙනවා දකින්නවා. හැමෝම හිතන්නේ සාතිට දිව්‍ය පහර දීලා කියලා. මොකද සාතිගේ මූණ පුරාම දිව්‍ය කීරුව වගේ නියපොතු පාරවල් තියෙනවා. ඒත් කවුරුත් දන්නේ නැහැ ඇත්තටම සාතිට උනේ මොකක්ද කියලා. මේ ගැන පොලිසියෙන් ඇවිත් කොලේජ් එකේ ප්‍රින්සිපල් එක කතා කරනවා. ඌ කියනවා කැලෙන් භාගයකම කොලේජ් එක හදලා තියෙන්නේ. ඉතින් සතුන්ගේ ප්‍රහාර එන්න පුළුවන්. ළමයින්ගේ ආරක්ෂාව ගැන තවදුරටත් ප්‍රශ්න වුණොත් කොලේජ් එක වහලා දාන්න වෙයි කියලා. ඉතින් ඒක මාධ්‍යට නොයන්න වග බලා ගන්න කියලා ප්‍රින්සිපල් අර පොලිස් නිලධාරීන්ට සල්ලි දෙනවා. ඔවුන් ඒ සල්ලි අරන් මේ සිදුවීම යට ගහනවා. ඊට පස්සේ ආයම මාස 6කට පස්සේ කොලේජ් එක පෙන්නනවා. සාතිගේ මරණයෙන් පස්සේ හැමෝම ඒක අමතක කරලා දාලා වැඩ කරගෙන ඉන්නවා. අරුල් යාළුවෝ එක ග්‍රවුන්ඩ් එකේ ඉද්දි එයාල දිහා ගෑනු ළමෙක් බලන් ඉන්නවා. එයාගේ නම මායා. ඒ සීනියර් කෙනෙක් ඉතින් අරුල් ගිහින් අහනවා ඇයි කියලා. ඇය අහනවා ඔයාලා සාතිගේ යාළුවෝ නේද? කොලේජ් සංගරාවේ සාතිගේ චිත්‍රයක් තියෙනවා දැක්කා. ඒකේ ඔරිජිනල් එක ඔයා ළඟ තියෙනවද කියලා. ඉතින් අරුල් ඔරිජිනල් චිත්‍රය මායාට දෙනවා. මායේ චිත්‍රය අරන් ඒක එතනින් තියලා තව ඒ වගේම චිත්‍රයක් අරුල්ට පෙන්නනවා. ඒ දෙකම එකම සමානයි. මාය ළඟ තියෙන චිත්‍රය මීට අවුරුදු 4කට කලින් ඇයගේ යාළුවා පූර්ණිමා ඇඳපු චිත්‍රයක්. මේ චිත්‍ර දෙකම සමානයි වගේම ඒ චිත්‍ර දෙකේ අයිතිකාරයෝ දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. මාය අරුල්ට කියනවා මේ චිත්‍රවලටයි මේ මරණවලටයි සම්බන්ධයක් තියෙනවා. මගේ යාළුවා පූර්ණිමා මැරෙන්නේ දිව්‍ය ගහලා කියලා මමත් මෙච්චර කාලයක් හිතන් හිටියා. ඒත් මේකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. මාය මෙහෙම කියද්දිම විජේ කියනවා අපේ යාළුවා මැරෙන දුකෙන් අපි තාම මිදෙන ගමන් ඉන්නේ. ওই විකාරේ කියලා තවත් ප්‍රශ්න හදන්න එපා කියලා. ඔහු අරුල්වත් ඇදගෙන එතනින් යනවා. මාය අරුල්ට කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔන්න දැන් ශ්‍රුතිගේ බර්ත්ඩේ එක එනවා. අරුල්ට ඕන ශ්‍රුතිව සර්ප්‍රයිස් කරන්න. ඉතින් අරුල් හැපි බර්ත්ඩේ ශ්‍රුති කියලා ලයිට් වලින් ගහපු බෝඩ් එකක් හදාගෙන යාළුවොත් එක්ක කාන්තා හොස්ටල් එක පිටිපසට රෑම යනවා. ඒ ගිහින් ශ්‍රුතිට කෝල් කරලා ජනේලෙන් බලන්න කියලා අරුල් එකේ ලයිට් පත්තු කරනවා. ඉතින් ශ්‍රුති ඒ දිහා බලන් සතුටු වෙද්දි ශ්‍රුතිට උඩින් තව කෙනෙක් මේක බලන් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර කළුයෝද මිනිහ. මේ කරුල් වගේම අරුල්ගේ යාළුවොත් දකිනවා. ඊළඟ දවසේ මේ හතර දෙනාම ප්‍රින්සිපල් ළඟට යනවා. ඔවුන් දැක්ක දේ ප්‍රින්සිපල්ට කිව්වත් ප්‍රින්සිපල් ඒක පිළිගන්නේ නැහැ. කාන්තා හොස්ටල් පැත්තට ගිය නිසා මෙයාලට දඬුවමක් විදියට සතියක් පන්ති තහනම් කරනවා. අරුල් මේක කාන්තා හොස්ටල් එකේ මැඩම්ට කියනවා. ඒත් අයත් අරුල්ට කතා ගොතන්න එපා කියලා බනිනවා. දැන් අරුල්ට මේ අභිරහස විසඳ ගන්න ඕනේ. කලින් මාය කිව්ව දේවල් වල ඇත්තක්
තියෙන නිසා ඕන් එකතු වෙලා මේ ගැන කතා කරනවා. මායා කියනවා මේ ගැන හොයන්න අපිට කොලෙජ් එකේ මීට කලින් මෙහෙම නැති වුණ ගෑනු ළමයින්ගේ විස්තර ඕන කියලා. ඉතින් ඒ වාර්තා තියෙන්නේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ. ප්‍රින්සිපල් කැමරට ගියාම අරුල් විජේ එක්ක ඔෆිස් එක ඇතුළට පනිනවා. මේ වෙලාවේ කොලෙජ් එකේ අයිතිකාරයා කොලෙජ් එකට එනවා. ඉතින් ප්‍රින්සිපල් ඔහු ඔෆිස් එකට එක්කන් යනවා. වාසනාවට අරුල් ඉන්නේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ තියෙන වෙනත් කාමරයක. ඉතින් ප්‍රින්සිපල් ඔවුන්ව දකින්නේ නැහැ. ඒත් එතන කතා වෙන දේවල් අරුල් අහන්න ඉන්නවා. ප්‍රින්සිපල් කොලෙජ් එකේ අයිතිකාරයට කියනවා පිරිමි ළමයි 4 දෙනෙක් හොස්ටල් පැත්තේදී හොල්මනක් දැකලා තියෙනවා. මේක අර මුරකාරයාගේ දුවගේ සිද්ධියට සම්බන්ධයි කියලා. ඊට පස්සේ අයිතිකාරයා කියනවා ඒක ඉවරුණ සිද්ධියක්. ඒක ගැන ආයෙම ඇදලා ගන්න එපා. ඕව නිසා මේක වහලා දැම්මොත් තමුන්ද මේවට සල්ලි ගෙවන්නේ කියලා. ඒ නිසා ඒව වහලා දාලා පාඩුවේ මේක කරගෙන යනවා කියලා. ඊට පස්සේ මේ දෙන ඔෆිස් එකෙන් පිටත් වුණාම අරුල් හොයාගත්ත වාර්තාරන් ඔෆිස් එකෙන් එළියට එනවා. ඔවුන් මේ විස්තර බලලා හොයා ගන්නවා ගෑනු ළමයි 12ක් මේ වෙද්දි මැරිලා 8 දෙනෙක්ම මැරෙන්න හේතු සටහන් වෙලා නැහැ. ඒත් මේ ගැන කවුරුත්ම කතා වෙලත් නැහැ කියලා. ඉතින් මේකට හේතුව මේ කොලෙජ් එකේ කැලේ මැද හදලා තියෙන එක. මොකද ඒක දැනගත්තොත් කොලෙජ් එක වහලා දායි කියලා සල්ලි බලය පාවිච්චි කරලා මේව යට ගහනවා. ඉතින් තව ළමයි මැරුණොත් ඒව කොලෙජ් එකෙන් පිටට යන්නේ නැහැ. මෙයාලා හොයා ගන්නවා කොලෙජ් එකේ මුරකාරයාගේ දුවටත් මේකම වෙලා කියලා. ඉතින් අරුල් විජේ එක්ක හුව හොයන්න යනවා. ඉතින් මුරකාරයා එක්ක කතා කරාම ඔහුගේ කතාවෙන් කියවෙන්නේ දුව මැරුණේ නැහැ කියලා. ඉතින් අරුල් අහනවා අපි AKR කොලෙජ් එකෙන් ඔයාගේ දුව මැරුණේ නැද්ද කියලා. කොලෙජ් එකේ නම ඇහුණ ගමන් මේ මුරකාරයා මේ දෙන්නවම ගෙදරින් එළියට දානවා. ඒත් ගේ ඇතුලෙන් සද්දයක් එන නිසා අරුල් අර මිනිසෙවත් තල්ලු කරන්න ඇවිත් බලනවා. එතකොට කාමරයක් ඇතුලේ හිර කරලා බැඳලා දාපු ගෑනු ළමයෙක් ඉන්නවා. ඒ ඉන්නේ මණිමේකලා. ඉතින් මුරකාරයා සේරම විස්තර අරුල්ට කියනවා. දවසක් මණිමේකලා හොස්ටල් එකේ හොයා ගන්න නැති වෙනවා. දවසක්ම ඇය අතුරු දහන් නිසා පොලිසියට පැමිණිලි කරමු කියලා ප්‍රින්සිපල්ට කිව්වම ඔහු මණිමේකලා කොල්ලෙක් එක්ක පැනලා යන්න නැති කියලා මේ මිනිසයට බනිනවා. ඊට පස්සේ මණිමේකලාව හොස්ටල් එක පිටිපස්සෙන් හමු වෙනවා. ඒ දිවිය ගහලා කියලා තමයි හැමෝම කියන්නේ. ඒත් වාසනාවට ඇය මැරිලා නැහැ. ඉතින් ඇයට ප්‍රතිකාර කරාම ඇය සුව වෙනවා. ඉතින් ඇය එදා ඇයට උන දේ කියනවා. රෑ හොස්ටල් එකේ වතුර එකක් ගන්න එළියට ආවම අර යෝධ මිනිහා ඇවිත් මණිමේකලාව අරන් ගිහින් කොහෙදෝ තැනක හිර කරනවා. එතන තව ගෑනු ළමෙක් ඉන්නවා. අර මිනිහා ඒ ගෑනු ළමයව ගලකින් ගහලා මරලා දානවා. ඒ වගේම මණිමේකලා කොච්චර එපා කිව්වත් ඇයටත් ගලකින් ගහලා පහර දෙනවා. ඉතින් මේ ගැන ප්‍රින්සිපල්ට කිව්වම ප්‍රින්සිපල් ඒ ගැන විශ්වාස නොකර මණිමේකලා බොරු කියනවා කියලා ඇයට චෝදනා කරනවා. කලින් සිද්ධියත් එක්ක ප්‍රින්සිපල්ගේ වචන නිසා මණිමේකලාට පිස්සු හැදෙනවා. ඉතින් ඒකයි මණිමේකලාව මෙහෙම සිර කරලා තියෙන්නේ. ඒකත් ප්‍රින්සිපල් ඔහුගේ බලය පාවිච්චි කරලා මේක කාටවත් නොදැනෙන්නේ යට ගහනවා. අරුල් බලෙන්ම විස්තර අහන නිසායි මුරකාරයා මේ ගැන අරුල්ට කියන්නේ. ඒ විස්තර අහන්නේදී අරුල් දකිනවා භරතනාට්‍යම් ඇඳුම් නැදන් ඉන්න ගෑනු ළමයි. ඉතින් අරුල් ගිහින් මැරුණ ගෑනු ළමයින්ගේ විස්තර ආයෙම බලනවා. ඔහු හොයා ගන්නවා මේ ගෑනු ළමයින්ගෙන් 5 දෙනෙක්ම භරතනාට්‍යම් කරපු ගෑනු ළමයි කියලා. අනිත් අය ගැන තොරතුරක් නැතත් අරුල් හිතනවා එයාලත් නැටුම් කරන්න නැති කියලා. අරුල් අනිත් අයටත් එන්න කියලා විස්තර කියනවා. මේක කරන්නේ දිවියෙක් කියලා හේතු ගන්නලා මෙහෙම කරන්නේ සයිකෝකාරයෙක්. ඌ කොලෙජ් එකට ඇවිත් ඌට ඕන ගෑනු ළමය අරන් යනවා. මණිමේකලාව හංගන් ඉඳලා තියෙන කැලේක නිසා ඌ එන්නේ කැලෙන් කියලා අරුල් කියනවා. ඊට පස්සේ ඔවුන් 4 දෙනා කොලෙජ් එකෙන් එහා පැත්තේ කැලේට පැනලා ටික දුරක් ගිහින් බලනවා. මේ වෙලාවේ මයිලෝ කැලේ වටපිටාවේ ෆොටෝ ගන්නවා. ඔවුන්ට කැලේ ඇතුලේ හොයාගන්න දෙයක් නැති නිසා ඔවුන් ආයෙම කොලෙජ් එකට එනවා. මේ වෙලාවේ ආයෙම හොස්ටල් එක පෙන්නනවා. මායා පූර්ණිමා ඇඳ චිත්‍රය අරන් බලනවා. මේ අතරේ කැලේදී ගත්ත ෆොටෝ එකක අරුල් දකිනවා ඔවුන් පිටිපස්සෙන් අර කළු මිනිහා ඉන්නවා කියලා. ඒ මිනිහා මායා දිහා බලන් ඉන්නේ. ඉතින් අරුල් ඉක්මනට මායට කෝල් එකක් ගන්නවා. ඒත් ඒ වෙද්දි මායා පූර්ණිමාගේ චිත්‍රය අරන් රූෆ් ටොප් එකට යන දොර ළඟට යනවා. මොකද ඒ චිත්‍රය ඇඳලා තියෙන්නේ දොර නිසා. මේ වෙලාවේ මායා දකිනවා අර කළු මිනිහා ඉන්නවා. ඉතින් මායා එතනින් දුවගෙන එනවා. ඒත් අර මිනිහා ඉක්මන් වෙලා මායාව අල්ලගන්නවා. අරුල් කෝල් කරලා බැරිම තැන ජනේලෙන් එළිය බලනවා. ඔහු දකිනවා ඔහුට ඉදිරියෙන් තියෙන කාන්තාව හොස්ටල් එකේ උඩ ඉඳන් අර කළු මිනිහා මායාව බිමට තල්ලු කරනවා. ඒ මිනිහා අරුල්ට අනතුරු අඟවන්න තමයි මෙහෙම කරන්නේ. මායාගේ මරණය සියදිවි නසා ගැනීමක් කියලා කොලෙජ් එක පුරාම පැතිරෙනවා. ඊට පස්සේ අරුල් අර මිනිහාගේ ෆොටෝ එකක් ශ්‍රුතියට දීලා කියනවා හොස්ටල් එකේ හැම ළමයෙක්ගෙම ඒ මිනිහා දැකලා තියෙනවද කියලා අහන්න කියලා. ඒ අතරේ අරුල් බජ්ජි කඩේ මුදලාලිය මුණ ගැහෙනවා. මොකද කොලෙජ් එකේ පරණම කෙනා මුදලාලි නිසා. ඉතින් අරුල් ඔහුගෙන් අහනවා කොලෙජ් එකේ අතීතේ මොකක් හරි විශේෂ සිදුවීම් වෙලා තියෙනවද කියලා. ඉතින් මුදලාලි මතක් කරලා කියනවා ඩී බ්ලොක් එක හදන කාලේ එතන මිනිහෙක් වැඩ කරා. දවසක් ඒ මිනිහා ගෑනු ළමෙක් නාන දිහා හොරෙන් බලන් ඉඳලා අහු වුණා. ඊට පස්සේ කැම්පස් එකේ ළමයි ඌට ගහලා පොලිසියට අරන් ගියා. එතන ඉන්න පොලිස් නිලධාරියා ඌ ගැන විස්තර කිව්වා කියලා. ඒ මිනිහගේ නම කාලි. මසිනකුඩි කියන ගමේ තමයි කාලි ඉඳලා තියෙන්නේ. අවුරුදු 15 විතර කාලිට තිබිලා තියෙන අමුතු ආශාවක්. දවසක් කාලිගේ තාත්තා දැකලා කාලි ගෙදර තිබුණු කලයක මොනවද හංගනවා. තාත්තා බලලේ මොනවද කියලා තිබිලා තියෙන්නේ කෙස් කැරලි වගේක්. ඉතින් තාත්තා ඒ ගැන ඇහුවම කාලි තාත්තව කැලේට එක්ක ගිහින් ක්‍රූර විදියට මරලා දාලා තියෙන ගෑනු ළමයින් දෙන්නෙක්ව පෙන්නලා. කිසිම පසුතැවීමක් නැතිව හිනාවෙවි ඒ ගැන කියන කාලි දැක්කම තාත්තට තේරිලා කාලිට මානසික ආබාධයක් තියෙනවා කියලා. ඉතින් තාත්තා කාලිව නැති කරගන්න බැරි කමට අර සිරුරු දෙක වලදාලා. හැබැයි මේක ගමේ අය දැනගෙන ඒ ගැන ඇහුවම කාලි වහු කරන්න බැරි කමට තාත්තා වරද පිළිගෙන. ඉතින් ගමේ අය තාත්තව මරලා
දාලා ඊට අවුරුදු දෙකකට පස්සේ ගමට ආව සංචාරක ගෑනු ළමයින් 3 දෙනෙක් අතුරුදහන් වෙලා කාලි තමයි මේ අය අල්ලගෙන තියෙන්නේ ඉතින් එතනින් එක ගෑනු ළමෙක් බේරිලා ඇවිත් විස්තර කියලා කාලිව පුනරුත්ථාපන කඳ උරකට දාලා තියෙනවා එතනින් කාලි පැනලා ඇවිත් තමයි ඩී බ්ලොක් එකේ වැඩ කරලා තියෙන්නේ ඉතින් ඒ ගැන අහුවම අරුල්ට තේරුණා මේ කාලි පොලිසිය නිදහස් වෙලා ඇවිත් දිව්‍ය පිට දාගෙන හොර රහසේම හොස්ටල් එකට පණිනවා කියලා මේ අතර ශෘති කාලිව දැක්ක ගෑනු ළමෙක් හොයාගෙන අරුල්ට විස්තර කියනවා ඉතින් ආයෙම කාලි මේ ගෑනු ළමේ අරන් යන්නේ ඒ කියලා වුන් සූදානම් වෙනවා ඒ වෙලාවේ කාලිව අල්ලගන්න අරුල් කලින් ෆිටුණු සීනියර්ලටත් විස්තරේ කියලා හොරාට ගර්ල්ස් හොස්ටල් එකට ගිහින් අර ගෑනු ළමයාගේ කාමරේ හැංගෙනවා ඔවුන්ට ෂුවර් එකක් නැතත් හරියටම කාලියයි කියලා වුන් කාලි එනකම් බලන් ඉන්නවා මේ වෙලාවේ ගෑනු ළමයා ඇගේ කොණ්ඩෙට දාලා තිබ්බ විග් එක ගලවනවා මේක දැක්ක අරුල් අහනවා ඒ කෙල්ලගෙන් ඔයා කාලිව දකිද්දි ඌ ඔයාව දැක්කද කියලා ඒත් කාලි ඒ වෙද්දි බලන් ඉඳලා තියෙන ශෘති දිහා මේ වෙලාවේ ශෘතිගේ රූම්මේට් අරුල්ට කෝල් කරලා කියනවා කාලි ඇවිත් ඇයට පහර දීලා ශෘතිව අරන් ගියා කියලා කාලි ශෘතිව අරන් ගිහින් හොස්ටල් එකේ උඩට වෙලා ශෘතිව අල්ලන් ඉන්නවා ඉතින් අරුල් යාළුවෝ එක්ක කාලි පස්සේ යනවා කාලි ශෘතිව අරන් ගිහින් කැලේ ඇතුලේ තියෙන ගෙදරක හංගනවා අරුල් කොහොම හරි එතන හොයා ගන්නවා මේ වෙලාවේ කාලි මෙතන නැහැ අරුල්ට දැන් පැහැදිලි කාලි එන්නේ කොණ්ඩේ දිග ගෑනු ළමයින් හොයාගෙන කියලා මොකද එතන ගෑනු ළමයින්ගේ කොණ්ඩේ එල්ලලා තියෙනවා උන් දකිනවා ඉතින් කොහොම හරි ශෘතිව අරන් අරුල් හොස්ටල් එකට එනවා ඒදී මැඩම් අනිත් ගෑනු ළමයින් ඔක්කොම එක තැනකට එකතු කරන් ඉන්නේ කාලි ආවම දකිනවා ශෘති නැහැ කියලා කාලි අඟ පුරාම කළු පාට ග්‍රීස් ගාගෙන හොස්ටල් එක ඇතුළට මෙනවා මේ වෙලාවේ අරුල් කාලි එක්ක සටන් කරනවා ඒත් කාලි ශක්තිමත් මේ වෙලාවේ සීනියර්ලත් එනවා ඒත් කොහොම හරි කාලි ආයෙම ශෘතිව අල්ල ගන්නවා ඒත් අරුල් ලැබිත් කාලිට යන්න නොදී අල්ල ගන්නවා ඒ වෙලාවේ හොස්ටල් එකේ ගෑනු ළමයා විත් කාලිට පහර දෙනවා ඉතින් ඔවුන් ඔක්කොම එකතු වෙලා කාලිව බිම දාලා හොඳටම පහර දෙනවා මෙතනදී කාලි මිය යනවා ඊළඟ දවසේ මේ කාන්තාව හොස්ටල් එකේ අබිරහස ගැන හැමෝටම එළි වෙනවා ගෑනු ළමයින් මිය යන්නේ හේතුව දිවියෙක් නෙවෙයි සයිකෝ මිනි මරුවෙක් කියලා හැමෝම දැනගන්නවා ඒ වගේම මෙච්චර කාලයක් මිය ගිය ගෑනු ළමයින්ගේ විස්තර ලෝකෙන් හංගලා තිබුණ නිසා කොලෙජ් එකේ අයිතිකරු සහ ප්‍රින්සිපල් අත්අඩංගුවට ගන්නවා මේ ගැන හරියට විමර්ශනය නොකරපු නිසා ඒ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගෙත් වැඩ තහනම් කරනවා මේ විදියට AKR කොලෙජ් එකේ D බ්ලොක් එකේ අබිරහස විසඳෙනවා ඉතින් ආයෙම අලුත් මූවි එකක් අරන් එන්නම් හැමෝටම සුබ දවසක්